టూర్నమెంట్స్ టికకు ధాల్మెస్సం బెదుం యామినుద్ దమా ఏ ఎకక్ వైషాతర దున్నాయ్ దెన్నామ కొహంబ గాయట బిమ తన బిస్స ఇందగత్తి నియమ గమే కెల్లు దెన్నెక్ మిని మే ఇన్నవనం అపడ జీత దెగ తున తియాగన్న వేయి కెల్లి ఏగన మెత్త కన్నట గత్త గమన్ అర ఒక్కార్ గతియే వాషాయ పాలనే కరగిన ఉన్నే అమారు ఇని හැම වෙලාවෙම ලෙඩ කියන්නට ඇයට හිතක් නැත. ප්‍රියා චූබරයි කියලේ මං ටක් ගාලා ගෙදරට දුවලා එන්නම්. හා හා ඵලයන්. ඇයට තිබුණේ හිම අමාරුවක් නොවේ. හැමෝම කනතැනක වමනය කළ නොහැක. දුවගෙන දුවගෙන දිනිය කැලලට ආවාෂා පේරත්තක් අල්ලාගෙන වමනය කළාය. මුළු බඩත් පපුවත් උඩට කඩාගෙන ඉන්නක් මෙන් මහා අපහස උක්කාරයක් ඇයට ඇති විය. කාට නොබෙන් ලෙස බිමට බරවී වමනේ කළාය. එහෙමම පේරගස ටික වෙලා කිස බර කරගෙන උන්නාය. මුළු ගතම දහදීන් තෙත්ති දැස් කඳුලින් පිරී යන තරමට ඒ ඔක්කාරය ආවේ. වාශාගේ පහල කලවා වලට අත තබා බැලුවේ සෑහෙන වේලාවකට පස්සේ. ඔක්කාරය ආවේ ගෙටගේ අටකලි සුබඳ මඳත් එත්ත තිබුණි. ටික වේලාවක් යනතුරු කලන්ත කතේ තිබුණි. වාශා ඇඳුම් චීත්ත පට ගලවා මූණත් ගෙලත් පිසදා ගත්තේ කිසිවක් නොවු ලෙසෙනි. ඇවිදීදී පවා පන්නැති ගතියක් දැන්වෙන් ඇය ඇවිදගෙන ගියේ වැරවැෑමක් ගෙනේ. දිග එකක් ගියාද කෙල්ලේ. කිසිවක් නොද ප්‍රියංගද ඇසුයි ඉස්සර පාසල් කාලයේදී මිනි. ඔහු ප්‍රියා. වැෑවෙන් සිනාවක් මවාගත් වාෂා තේ ටිකක් කෝපයට දමාගෙන ගලෝඩින් ඉඳගත්තාය. මේ උඹේ කිරිබත් ටික. ඒක කාලා තේ බීපන්. පස්සේ කන්නම්. දැන්ම බඩගින් නෑ ප්‍රියා. ප්‍රියංගද ඒ ගැන වැඩිදුර හිතුවේ නැත. ඕනකමින් බැලුවන වාෂාගේ මූණේ විශාල වෙනසක් සිදුවී ඇති බව සොයාගන්නට තිබුණි. මං ගිහින් උයන්නේ එදන්න ගන්නම් ප්‍රියා. ටිකක් වැඩිපුර හදන්න ඕනනේ. උඹ එනම් ඵලයන් මං තේ ටික දීලා එන්නම්. වාෂා කුමරද්දරින්ම ගියේ දිගටම කෙලගසමිනි. ශරීරයේ මේ වෙන වෙනස කුමක්ද ඇටම තේරුම් ගත නොහැකි විය. තුගේ මූණත් එක්කම රතු වෙලා ඇසුත් ඉදිමිලා වගේ. පොඩි නැන්දා වාෂාව දුටවනම කීවායි. එහෙම ඇසුවේ තලත් තැනි ගමේ ගැහණියකට එන ඉවෙනි. අවුවේ ටිකක් හිටියනි පොඩි නැන්දේ. වාට තවම් පුරුදු නෑ. මොනාද පොඩි නැන්දේ දවල්ට උයන්න ගන්නේ? ගංකොකුළු දෙන්න කරුවට හදලා කිරිකොස් ටික හදලා එළවලු දෙකක් එක්ක තව ඔය බැදුමක් හදමු. ඔය වැඩ කරන මිනිස්සුන්ට සැරට ඕන. මාම කෑම විතරක් නෙමේ බොන්නත් දෙනවනේ. මං සැරට හදන්නම් නෝඩි නැන්දේ. බැදුමට මොනාද හදන්නේ? ඔයි කීරමින් ටිකක් යහමෙන් ලුණුයි වැරණිය මිරිසුයි දාලා හැදවමු හොඳයි. දුව කොස් ටික කපන්න ගන්නකෝ. මං ඒ පැත්ත බල්ලා එන්නම්. හා පොඩි නැන්දේ. මේ ලොකු ඇතිලෙට කිරි කොස් මාළු හදමු නේද? ඔව් ඒක හොඳයි. වාෂා ලොකු හබර කොළ උඩ තිබූ කොස් මාළු දෙක ළඟටගෙන ඒ අසලින් බංකෝ තබා ඉඳගත්තාය. ඇය කැපූ පළවෙනි කොස් මාළුලෝ කන්නට ගත්තේ නිකමටේ. එහෙම කද්දිනම් අර අපිරියාව එන්නේ නැත. කිරිකොස් වලට කොස් කපද්දී ඇයට දසදහස් වාරයක් විමුක්තිය සීවිය. දවසක් කිරිකොස් හදා කරවල තෙල් දමා ගොටගොල සම්බෝල සමග ඇය බත් එක ගිනිච්චාය. එදා ඔහු කිරිකොස් කෑවේ පොඩි දරුවෙක් මෙන් ආශාවෙනි. ඔහු මේ වෙලාවේදී මොනව කරනව යද්ද? සමහරට පොත්තල්ට වී ඉන්නවා විය යුතුය. එකවරම් පපුවෙන් ආ ගැස්මන් නිසාද වාෂා හිටියටීම සාරයට දූගොස් දුරකතනගෙන වේගයෙන් පොත්තලේ අංක එබුවාය. දැන් කවුරු කතා කළ දුරකතනේ ගන්නට වෙන්නේ ඔහුටය. විනාඩියකින් දුරකතන ඇසෙවෙනි. හෙලෝ දුරකතන ඇමති විමුක්ති. වාෂා පිච්චීගෙන ආ පපුවට අතත් තබාගෙන ටික වෙලාවක් අසාගෙන උන්නාය. හෙලෝ කවුද කතා කරන්නේ? ඕගේ හඬ දුක්බරය. හරියට මාසයක් අසනීප වූ කෙනෙකුගේ වෙනිය. වාෂා තොල්පට දත කරගත්තේ නිකමටවත් වචනයක් පිටවියයි බියටේ. ඊටත් පසු ඇය හැමෝම දුරකතනේ තැබුවාය. මේ කතා කළේ තමා බව ඔහු දන්නවා නම්. වාෂා යාලි කුස්සියට ආවේ ඇස්සල කඳුල පුරවාගෙන. සියල්ල වාවාගෙන එක හැල්මට කොස් ටික ලිව්වේ එය සෝදා පසු ඒ දන්නට තබා මාළුවක් හදන්නට ගෙන කොහඹ ටික කපන්නට ගත්තායි. අනේ වස්සේ ඔහා කොස් ටික කපලත් ඉවරද? පොඩි නැන්ද ඇසේ පුදුමේනි. කෙල්ලගේ අතේ ඉක්මනගෙන ඇයට පුදුම සිතුනි. අම්මා දුවට හොඳට කියලා දීලා තිනවා. කිරිගොස් මාළු රහම එහෙම කොස් ටික දිගතර ලිව්වම තමා. වාෂා ස්ටැන්සුනේ අහිංසකවය. ඔක්කොම කපලා පස්සේ ඒද මුනේද පොඩි නැන්දේ.
ඔව් එතකොට එලි ලිපක් බැලන් අපිට තියත හැකි මස්ටික වේලසන තිබ්බනම් තමා දුවේ හොඳ නැන්දර පුළුවන් නම් මට මස්ටික කපලා දෙන්න මං එහෙ දන්නම් මං එළියට අරන් ගිහින් කපන්නම් කළු පහේ තියේද පොඩි නැන්දේ අනේ කෙල්ලේ ටිකක් අමර ගන්න වෙයි තිබ්බ ටික ඉවර වුණා තිබ්බත් ගංගුකුල් මස් කරි රහ දැම් බෙදලා අමරලා දැම්මොත් තමා නේද පොඩි නැන්දේ ඒකනම් ඇත්ත පහේ බෝතල් ටික ඔය මේසෙ උඩ ඇති වාෂා අඹ ටික කපා ചാත්‍ය ලිප තබා කළු පහේ ටිකක් හදන්නට ගත්තාය ඉස්සර අම්මා කළු පහේ හදද්දී ඒ සුවඳ කුරීට හන්දියට මේ කොත්තමල සුදුරු මාදුරු පමණ නොව කරද මොංගු කරාමු නැටි කුරුණු පුදු ටික ටිකත් කරපින්චා රාම්පේ කොළ ටිකකුත් දමා ඒටම ගම්මිරිස් 10ක් 15ක් කැකුළු හාල් මීටක් දමා කබලේ රත් කරගෙන අම්බරා ගත්තිට මස්සොද්දට එන්නේ පුදුමාකාර රසයකින් වාෂාගේ පහයක හැදීගෙන එද්දී පොඩි නෙන්ද මස් කැපිල්ල නවතා දුවගෙන ආවේ ආශාවෙනි දෙයියන් පදුවේ මටවත් බෑ ඔච්චර සුන්දර පහේ හදන්න මස් ටිකට ඒක විතරක් ඇති වගේ අම්මා ඉස්සර හදනවා මීට සුන්දයි පොඩි නෙන්දි මට කැකුළු හාල් මීටකුත් දෙන්න පොඩි නෙන්දි මගේ අම්මේ ඔහා පහේ වලට කැකුළු මීටකුත් දානවද එතකොට හොඳ රහයි පොඩි නෙන්දා ගියේ කෙල්ලට කැකුළු හාල් මිටද්දී යගේ හිස දත ගායි වාෂා පහේටක බැඳ රස්නේ පිටින්ම අඹරන්නට ගත්තායි මැද්දට වලබේරණු ගලේ ඇඹරීම පහසුය වර්ෂා බරගත් පහේ ගෝලියද කබලේ ටිකක් රත් කරගත් මිරිස් කුඩුද කරපිංචත් සමග කබලේ බැඳගත් උළුහාල්ද දමා ගංකූකුල් මස්කරි ඒදුවාය කිලෝ 4ක පමණ මස්කරියක් ලේසිපාසු කෙනෙකුට ඒදිය නොහැක වාෂා ඒ විනාඩි 3-4න් ඒදුවාය මද රස්නේ හිඳින්න තියලා පස්සේ කිරි ටිකක් දාමු නේද පොඩි නැන්දේ හා දුව හදන විදියට හදමු අද කන්න මටත් ආසයි මං තේ ටික දීලා ඉන්නම් පුතේ ඔයා එහෙනම් මේ පැත්ත බලන්න ඔයත් ඒ බොන්න මං කෝපි එකක් හදාගන්නද නැන්දේ වාශයසේ බඩදන නිසායි ඇයි පුතේ කෝපි අසනීප දවස්ද ඒ වගේ මං හදලා දීලාම යන්නද එපා නැන්දේ මං හදාගන්න අපේ සුද්වාමිනීටත් තාම හොමයි හැදීගෙන එද්දි බඩ අල්ලගෙන කෑ ගහනවා ඔව බැඳම ඇරලා යනවා වාශාසරනෝ සිනාසුනායි අම්මාත් මේ කතාව නිතරම කීවායි දැන් ඔයත් නැතුව රත්තරන් මේ කෙල්ලව කවුරු බඳින්නද නේද ඇය අසුයාගේ හිත ඇතුලේ උන් විමුක්තිගිනි මගේ රත්තරනේ සුවඳ ඉන්න බෑ ප්‍රියං අදාවේ එසේ කියෙමිනි අන්න අරේට පොඩි නැන්ද ඇවිත් උඹගෙන මාර වර්ණනාව කෙල්ලට තියෙන පුදුම අත්ගනු යල්ලු මට තිරසියාවේ බෑ ඒ පහේ එකට අනේ පලයන් යන්න එතනට ආව මස් හොදි සුවඳ මම මේ ආයේ මස් හොදි ටිකක් දාගෙන කිරිවත් කෑල්ලක් කාලා යන්න මම බෙදලා දෙන්නද හා වාෂා කිරිවත් කෑලි දෙකකට ඉදෙමින් දීමු මස් හොද්ද දමා ප්‍රියංගදාට දුන්නේ ආදරේනි තාම කිරි දැම්මේ නැහැ කිරි දැන් නොදැම්මත් කමක් නැහැ ගංගුකුල් මස් කිරි රහයි නේද කෙල්ලේ මටත් ආසයි තුන කන්න හරි සුවඳයි ප්‍රියංගදා කිරිපත් කටක් මස් හොදි සමග ආනා කිරිකොස් ඇතලිය එදමින් උන් වාෂාට කෙවුවාය මං කෙවුවම රහයි ගියේ පංකෝ ප්‍රියංගදා කිවි විහිරොටේ එහෙම කිව්වම ආසයි නේද වාෂා ඇසුවාය ඔබ කොහොමද දන්නේ එයා එහෙම එක දවසක් කියලා මං හැමදාම කෙවුවා තනිවෙ එහෙම කෙවුවාද වාෂාගේ දැස් බරවිය මං ඊයර හිනියක් දැක්කා මොකද්ද වාශයසෙයි කිරිකොස් ටිකට මිටි කිරි ටික දමමනි විමුක්තිය අය අපි හොයාගෙන අනුරාධපුර එනවා වාශාට හු වෙනවා මැවි පෙන්නේ දන්නවනම් දැන් එයි එයා ඉන්නේ පිච්චි පිච්චි මට කටහඬින්ම තේරුණා වාශාට ඉබේටම කටින් පිටවිය ඒ උඹ අයියට ඔව් දැන් ටිකකට කලින් දෙයනේ උඹ කතා කළා ප්‍රියංගද ඇසුවේ සතුටිනි නෑ එයාගේ කටහඬ ටිකක් අහලා තිබ්බා මගේ බඩපපුව පත්තු වෙන්න ගත්තා හොස්මක්වත් ගත්තනම් ඒ මං කියලා එයා දන්නවා ආදරේ මොනතරම් දරුණු පෑරවිල්ලක්දයි ප්‍රියංව දාදනි මේ පෑරි පෑරි ක කියන්නේ ඒ දුකේ එක වචනයක් උඹට කතා කරන්න තිබ්බා බෑ ප්‍රියා ඒ වචනේ එතකොට ගොඩක් දුර යනවා ඒ කතාවත් ඇත්තය ආදරයකට දුර යන්නට එක හුස්මක් ඇතිය එක බැල්මක් ඇතිය ඉතින් අර හීනේ වාෂාට ඒ තවත් විස්තර කර දැනගන්නට ආසෙ. ඉතකොටම වගේ හැරුණා.
ඒත් ඊට පස්සේ මට නිින්ද ගියේ නැහැ. මට රෑ හිතුණා මොකද්ද? ආදරයක් කෙල්ලේ මෙච්චරම් පපුවේ පැටලෙන්නේ දුක් දෙන්න. නෑ කවදා හරි එක් වෙන්න. දෙයියෝ දුක් දීලා 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 තවත් ටිකක් දීලා උඹලා දෙන්නම එකතු කරයි. වාෂා පුදුමයෙන් ප්‍රියංගදා දිස බලා වුණායි. ඇයි කෙල්ලේ? දවසක් අපි දෙන්න විතරක් ගෙදර ඉන්නකොට මලයාලම් සාත්තරකාරෙක් ආවා. අයියා ලංකාවට ආපු මුල් කාලේ වගේ. ඉතින් එයා අර මලයාලම් සාත්තරකාරයාගෙන් සාත්තරයක් ඇහුවා. මොනවාද කිව්වේ? එයාව නැත්තරම නැති වෙනවා කිව්වා. හරියට දුක් විඳින්න වෙනවයි කිව්වා. ඒත් අන්තිමට දුක් විඳලා විඳලා හිතේ ඉන්න ඇත්තියම හම්බ වෙනවා කිව්වා. එතකොට මං දන්නා එයා මං ගැන. එතත් අයියාගේ හිතේ තිබ්බේ උඹ ගැන. ඔව්. අපි ආදරේ හිතේ හිරගෙන දුක් විඳින කාලේ. ඔව් කෙල්ලේ. නැත්තරම නැති වෙලා හරි කවදා හරි උඹලා එකතු වෙනවා. 33 කෝටියක් දෙවියන්ට කියන්නේ එහෙම වෙන්න කියලා. එයා නැතුව මැරෙන්න පුළුවන්. ඒ ජීවත් වෙන්න බෑ. හිතේ තියෙන ඒ විශ්වාසයට පහනක් පත්තු කරපන්. අපට අදහන්න බැරි දේවල් දියෝ කරනවා. එහෙම කරයි කියලා හිතලා තමා මේ ගෞගාන දුරට ඇවිත් හැංගිලා දුක් විඳින්නේ. නරක කාලයම විෂ්ණු දෙවියන්ටත් බටවල කන්න උනාලුනේ. ඒ කාලේ හිමීට ගෙවේ. ටිකක් කල්යයි. ඒත් වෙයි. වර්ෂය දු කිරිකොස් මාළු ලිප මතින් තබා මස්සොද්ද ඉදමින් තිබූ ලිපේ දරංගුරු එළියට ඇද්දාය. අක්කේ සුදුහාමිනේ දුවගෙන දුවගෙන කුස්සීට ආවයි. මේගිට තියෙන විසේ හිමින් වරංගෝ බං. ආ වැරණී මිරිස්. කෙල්ල ඇඳගෙන උන් ගෞමේ දමාගෙන ආ වැරණී මිරිස් ගොඩක් අලකොලෙ උඩින් හැලුවාය. වාෂාත් ප්‍රියංගදා සිනාසුනේ බඩ අල්ලාගෙන ගෞමෝස්සාගෙන වැරණී මිරිස් දාගෙන වරෙන්. එතකොට ජංගේ එළියේ. ප්‍රියංගදා කීවාය. ජංගේනේ වෙන එකක් නෙමේනේ. මේකේ කට. වැරණී මිරිස් කරලයක් යන්න තිබ්බේ උඹේ ජංගේ ඇතුළට. වාෂා තොල්පට තද කරගත්තේ ආ සිනහවටේ. මෙහෙම විහිළුවකටවත් සිනාසී මේ ලෙඩපපුව සැහැල්ලු කරගත යුතුය.